Sri Lanka's Choice 2024. Neda hasan satana tani bahal mini sun samagi lenava anura anurata ekramita prata subana katata prata anurata මහනුවර කුණ්ඩසාලේදී මෙම ජනරැලිය පැවැත්වුණේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන්. මාලිමාව ඉලක්ක කරගත්ත මඩ අවලාද හැමදාම අපට අහන්න දකින්න ලැබෙනවා. ජාතික ජනබලවේ ආණ්ඩුවක් බලයට පත් වුණොත් අපේ හඳුරුනේ පන්සල් කෝවිල් ඩෝසර් කර බෝදි ගලවයි. මම කියන්නේ මුන් රැට හීනෙන් බය වෙලා හැරෙන්න. රැට හීනෙන් බය වෙලා හැරෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලොන්ගේ දේශපාලන ජීවිතය අවසන් වෙන්න යන්නේ කියලා. අපේ අස්කිරියේ මානායක හාමුදුරුවෝ සමග වැඩවෙසෙන තව නායක හාමුදුරුවෝ ඉන්නවා. එක හාමුදුරු කෙනෙක් මට දුරකථනෙන් කතා කළා. කතා කරලා ඕගොල්ලන්ට පණිවිඩයක් කියන්න කියලා කිව්වා. රටේ ඉන්න සුළු පිරිසක් හාමුදුරුවරු අපිට මඩ ගහන. හාමුදුරුවෝ මට කිව්වා අස්කිරි විහාරයට ඒ අයට එන්න කියලා ආරාධනයක් කරන්න කියලා හොඳ බණක් කියලා යවන්න. අපිට අවලාද ගන්න හාමුදුරුවන්ට මඩ ගහන හාමුදුරුවන්ට බොරු කියන හාමුදුරුවන්ට මාලිමාව ගැන ජාතික ජනබලවේගය ගැන අනුර කුමාර සහෝදරයයි අපි බුදුදහමත් එක්ක තියෙන සම්බන්ධය ගැන කරුණු පැහැදිලි කරලා යන්න උන්වහන්සේලාට වඩින්න කියලා කිව්වා. අස්කිරි මහා විහාරයට ඔන්න ආරාධනයක්. හැම හාමුදුරු කෙනෙක්ම වඩින් හොඳ බණක් අහලා යන්න. අපිට අහිමි වෙලා තිබෙන ශක්තිමත් ජාත්‍යන්තර සබත් අපි ගොඩනගා ගන්න ඕන. ලෝකයේ හුදකලා වෙච්ච රාජ්‍යයක් ඇතුළත අපිට ඉස්සරහට යන්න බෑ. කීර්තියට භාජන වෙන නව ශ්‍රී ලංකාවක් අපි හදනවා. මේ රට ගොඩනැගීම සඳහා දූෂණයේ යෙදුණුවට දඬුවම් දෙනවා. දූෂණය කරලා වංචා කරලා එකතු කරගත්තු දේපල පවර ගන්න. ඉබා ගාතේ ඇදගෙන ගිය රට රුවල් කැඩුණු නෞකාවක් වගේ. ඔහේ පාවි පාවි ගිය රට. ඒ නිසා මේ රට නිවැරදි ආර්ථික පීල්ලකට දාලා ක්‍රමානුකූලව අපේ රටේ භාණ්ඩ සේවා නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා අපි සලස්ම හදලා තිබෙනවා. කටිගුණක් වගේ එකට වැඩ කරන වැඩබිමක් බවට මේ රට පත් කරන්න ඕන. අද මේක මුදු බිමක්. මේ නිකන් සජිත් ප්‍රේමදාස වගේ ලාමක ටින්ටි මොනවද මේ? රටවල් හදන්න. එයාගෙන මොකද හැම ඉස්කෝලේකටම මං කෝටිපති කොහෙලා දෙනවා රටක් හදන්නේ නෑ පේමදාස මහත්තයාගේ පුතා නොවෙන්නේ හරිද එයා මේ මහනුවර නගර සභාවේ මන්ත්‍රීකමකටවත් සුදුසු නෑ කට්ටිය එක ප්‍රශ්නයක් අහනවා සහෝදරයා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනව හරි කරයිද මුකුත් කරන්න බෑ රනිල් වික්‍රමසිංහ පරදිනවා පෙරදිලා සාමකාමීව ගෙදර යනවා අපරාධ කියන්න බෑ පෙරදිලාම පත්තියන් වෙලා ඉන්නේ ඒ නිසා යනවා මේ අතර ජාතික ජනබලවේගයේ තවත් රැලිය දිගන දීප වැත්තුන ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ මෙවැනි විශාල දේශපාලන පරිවර්තනයක් ලංකාවේ සිද්ධ වෙයි කියලා. ඒගොල්ලෝ හැම වෙලාවෙම කල්පනා කරේ මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට මේ උන්චිල්ලාව දෙපැත්තට පැද්දි පැද්දි තිබී කියලා. මාසෙකමාරක් ඒගොල්ලෝ ඇවිල්ලා ජනතාවට වදිනවා. අවුරුදු පහක් ජනතාව ඒගොල්ලන්ට වදිනවා. රනිල්ලා දැන් ආදිකල්පිත දේශපාලනික සත්වයෝ. අලුත් අය නෙවෙයි. ඒගොල්ලෝ රටේ ජනතාවගේ සිද්ධ වෙච්ච වෙනස්කම් තේරුම් ගන්න අසමත් වෙච්ච දේශපාලකයෝ. ඒ නිසා හතර පහ අය ඡන්දේ තිනකොට තුන්වෙනිදා පඩිවැඩි කරනවා කියනකොට වෙනද නම් අහුවෙනවා. මේ සැරේ කේන්තිරත් එක්ක ගිහලා මාලිමාවට ගිහුවා. ඇයි තව දුරටත් ජනතාව එහෙම රැවටීමකට භාජන වෙන්න සූදානම් නැහැ. ඒ සජිත් ප්‍රේමදාස කියන්නේ පවුලකට 27ක් දෙනවා. රනිල් කියනවා නැපාල 15යි. සල්පිල ඒවා පිළිගන්නවද අද? එතුමත් එක්ක හොඳම ටීම් එකක් ඉන්නවලු. දැන් හොඳම ටීම් එකට මහනුවරෙන් දායකත්ව මහින්දානන්ද අලුත්ගමගි. හොඳම ටීම් එකට ගම්පහෙන් දායකත්වය ප්‍රසන්න රණතුංග. එකට කළුතරෙන් දායකත්වය රෝහිත අබේගුණවර්ධන. ටීම් එක හොඳයි. සෝමාලියාවේ නැවක් කොල්ල කණ්ඩායම්.